පෘථිවිය මත ජීවය හටගෙන දැනට අවුරුදු බිලියන 3.5ක් ගත වෙලා තියෙනවා. එදා ඉඳන් අද වෙනකම් කොච්චරනම් ජීව විශේෂ ප්‍රමාණයක් පෘථිවිය මත වාසය කරලා ඇද්ද? හැබැයි මේ හැම ජීවියෙක්ම අද වෙන විට පෘථිවිය මත දැක ගන්නට පුළුවන් කමක් නැහැ. වැඩි විශේෂ ප්‍රමාණයක් මේ වෙනකොට පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගොස් සමහරයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ විදිහට පෘථිවියෙන් සදහටම වඳ වෙලා ගිය සත්වයෙක් වෙන වූලි මැමත් ගැන. වූලි මැමත් කියන්නේ මුල් හොලෝසීන යුගයේදී උතුරු ඇමරිකාවේ හා යුරේසියාවේ බහුල ලෙස ව්‍යාප්තව සිටි දැවැන්තෙක්. මේ සත්වයන්ගේ මල සිරුරු ඉතා ඉහළ මට්ටමින් සංරක්ෂණය වී පැවතීම නිසා මොවුන්ගේ ව්‍යුහය හා හැසිරීම ගැන කරුණු ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. වූලි මැමත් නූතන අප්‍රිකානු අලියතුන්ගේ ප්‍රමාණයට සමාන වුණා. පිරිමි සත්වෙක් මීටර් 2.7ත් 3.4ත් අතර උසකින් යුත් වුණා වගේම බර මෙට්‍රික් ටොන් 6ක් විතර වුණා. ගැහැණු සතුන් උසින් මීටර් 2.6ත් 2.9ත් අතර වුණා. ඒ වගේම ඔවුන්ගේ බර මෙට්‍රික් ටොන් 4ක් විතර වුණා. අලුත උපන් මැමත් පැටවෙක් කිලෝග්‍රෑම් 90ක් විතර බරකින් යුත වුණා. කෙසේ වෙතත් වූලි මැමත් මේ වන විට මුළු මුණින්ම මිහිමතින් වඳ වෙලා හමාරයි. අවසාන මැමත් පරපුර ජීවත් වුණේ ආක්ටික් සාගරයේ රැංගල් දූපතේ. ඔවුන් මීට වසර 4000කට පෙර ඉතා කෙටි කාලයක් තුළදී විනාශ වෙලා ගියා. අලියතුන්ගේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වූලි මැමත් මිහිමතින් තුරන් වීමට බලපෑ හේතුකාරණා පිළිබඳව විවිධ මත පවතිනවා. මිහිමත ජීවත් වූ වූලි මැමත් පරපුරේ අවසන් පුරුකට අය සතුන් බරපතල ජානමය රෝගවලින් පීඩා විඳ ඇති බව ඒ සම්බන්ධව සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එම ජාන විකෘතිය හේතුවෙන් මැමත් සතුන්ගේ ගඳ සුවඳ දැනීමේ සංවේදනය අහිමි වී ඇති අතර ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව හුදකලාව විසීමට හුරු වී ඇති බව විද්‍යාඥයෝ පවසනවා. අධ්‍යයනයකින් හෙළිව තිබෙන පරිදි මැමත් සතුන්ගේ සම මතු පිට තියෙන අමුතු ආකාරයේ දිලිසෙන ලෝම ඇතිවීමට බලපාලා තියෙන්නේ මේ ජාන විකෘතියම තමයි. විද්‍යාඥයන් මේ නිගමනවලට එළඹිලා තියෙන්නේ මැමත් සතුන්ගේ DNA කොටස් පිළිබඳව සිදු කරපු විශ්ලේෂණයකින් අනතුරුව. මිහිමත විසු අවසන් මැමත් පරපුරේ DNA ජානවල ප්‍රබල විකෘති හට ගැනීමෙන් අනතුරුව ඔවුන් මරණයට පත්වෙතයි සිටිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. වූලි මැමත් කලක් උතුරු ඇමරිකාවේ සහ යුරේසියාවේ සුලභව විසු සත්ව කොට්ටාසයක්. පාරිසරික සාධක සහ වසර දසදහසකට පෙර විසු මිනිසුන්ගේ දඩයම් හේතුවෙන් වූලි මැමත් සත්වයා මිහිමතින් තුරන් වූ බව විද්‍යාඥයන්ගේ මතයයි. එසේ වෙතත් අද වන විට විද්‍යාඥයන් මේ මැමත් සත්වයන් යළි නිර්මාණය කිරීමේ උත්සාහයක නිරත වෙමින් පවතිනවා. රුසියාවේ නොවෝසිබිරිස් දූපත්වල මෑතකදී හමුණු අවුරුදු 10000ක් පමණ පරණ මැමත් මමියක් තුළ තිබී තවමත් සුරක්ෂිතව පවතින මැමත් රුධිරය පවා හමුලා තියෙනවා. හැබැයි මේ විදිහට මැමත් සත්වයෙක් බිහි කිරීමේ උත්සාහය තවමත් සාර්ථක වෙලා නම් නැහැ. ඒ වුණත් කවදා හරි දවසක සජීවී මැමත් සත්වයෙක් අපට දැක ගන්නට ලැබෙයි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඔයා මැමත්ලා ගැන තවත් කරුණු දන්නවනම් ඒව අනිත් අයටත් දැනගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.